අයිබෝවන් කලින ප්‍රවෘත්ති වර්තාකරණයේ අංක 1 හරිදේ හරියටම කියන සියත ප්‍රධාන ප්‍රවෘත්ති විකාශයයි මේ මම වත්සලා හෙට්ටිමුල්ල ප්‍රථමයෙන් පුවත් සිරස්තල විදුලි බල මණ්ඩලයට අවශ්‍ය ඉන්ධන ඍජුවම IOCෙන් මිලදී ගැනීමට තීරණයක් පෞද්ගලික බලාගාරවලින් විදුලිය මිලදී ගැනීමටත් සූදානම් ඇමති ගාමිණී ලොකුගේ කියයි දුරදිග නොබලන බලශක්ති ඇමති තවදුරටත් තියාගත්තොත් කුක්කගෙන් මැක්කගෙන් හැමෝගෙන්ම බැනුම් අහන්න වෙයි ආනන්ද පාලිත කියයි දෛනික කොවිඩ් ආසාදිතින් 16 සීමාව ආසන්නයට හැකි ඉක්මනින් එන්නත් කිරීමට යොමු වන්න සෞඛ්‍ය අංශ ජනතාවගෙන් ඉල්ලයි ඉදිරියේදී බූස්ටර් එන්නත් ජංගම සේවා මගින් එන්නත් නීති වලට එරෙහිව කැනඩාවේ ට්‍රක් රථ රියදුරන් වීදි බසි විරෝධතා හමුවේ කැනේඩියානු අගමැති පලායයි ශ්‍රී ලංකාව යලිත් ජාත්‍යන්තර දූෂණ දර්ශකයක ඉදිරියට සහල් ගෙන්වීමේදී අත යට ගනුදෙනු මාෆියාවට සම්බන්ධ අය එකිනෙකාගේ පිට කහ ගන්නවා නාමල් කරුණරත්න කියයි ඉදිරි යලකන්නේදී කෘෂිකර්මාන්තයට දිය යුතු උපරිම දායකත්වයේ දෙනවා යුද්ධ හමුදාපති පවසයි එළවලු මිල පහලට ගොවීන්ට යලිත් ප්‍රශ්නයක් කුඹුරේ අලුත් පෙමක් හඳුන් netti සොයාගනි ජනතාව උදේට පෝලිම්බල දවල්ට හාමතේ රැට කලුවරේ හෙක්ට අපුහාමි කියයි දරුවන්ට අවුරුද්දකට කලින් විශ්වවිද්‍යාලයට පිවිසීමට වරම් දිනේෂ් කියයි ආණ්ඩුව වෘත්තීය සමිති වලට වැටබැඳීමට සූදානම් වන බවට සජිත්ගෙන් චෝදනා ගැරන්ඩි ඇල්ලට බිලි ඌ පස් දෙනාගේ සිරුරු සොයාගනි ප්‍රථමයෙන් දේශීය පුවත් අපේ මෙවන විට අර්බුද රසකට මැදි වෙලා දැඩි ආර්ථික බිඳවැටීමත් එක්ක ජනතාව ජීවිතය ගෙනියන්න කරන්නේ විශාල සටනක්. මේ අතරේ බොරදියේ මාළු බාගෙන Tamanගේ මඩිය තර කරගන්න බොහෝ පිරිසක් ඉන්නවා. විශාල පිරිසකගේ අතේ මුදල් නැති වෙද්දී තවත් පිරිසකට අතමිට සරු වෙන්නේ කොහොමද? ඊට සාධක සපයන ජාත්‍යන්තර වාර්තාවක් පසුගියදා නිකුත් වුණා. අද වෙනකොට රටක් විදිහට අපි බරපතල අර්බුද ගණනාවකට මැදි වෙලා. ඉන් ප්‍රධාන තැනක් ගන්නවා ආර්ථික ගැටලුව. බහණ්ඩ මිල වගේම සේවා මිල දැරිය නොහැකි ලෙස ඉහළ යද්දී උද්දමනයත් අතිශය ඉහළ අගයකයි පවතින්නේ. හැබැයි ප්‍රශ්නේ තියෙන්නේ අපේ රටේ ඇතැම් පාලකීන් සහ ප්‍රභූන් බලය ඇති අය ඉතාම ධනවත් ඔවුන් සුඛෝපභෝගී ජීවිත ගත කරනවා. එහෙම යෙහෙන් වැජබෙන පුද්ගලයන් අතරින් බොහොමයක් දූෂණ වංචාවලට සම්බන්ධ බවට චෝදනා එල්ලවනවා නිරන්තරයෙන් දූෂණය කොමිස් ගැසීම වංචාවන් පිළිබඳව ඉහළ නමක් දරන ශ්‍රී ලංකාව පසුගිය කාලයේදී එය සමනය කරගෙන තිබුණා යටපත් කරන් තිබුණා නමුත් යලිත් ජාත්‍යන්තර දූෂණ දර්ශකයන්හි ශ්‍රී ලංකාව ඉදිරියට එමින් පවතිනවා Transparency International 2021 දූෂණ සංචරණ දර්ශකයේ අපි රටවල් 180ක් අතරින් 102 වෙනි ස්ථානයට පත් වෙලා අපිට ලැබිලා තියෙන ලකුණු සංඛ්‍යාව 37ක් මේ දර්ශකයේ සියය දක්වා ඉහළට ලකුණු ලබන රටවල් තමයි දූෂණය අඩුම රටවල් වන්නේ එහි අවම ලකුණු ලබා ගන්නා රටවල් තමයි අන්ත දූෂිත රටවල් බවට නම් කෙරෙන්නේ මෙහි තිබෙන විශේෂත්වය වන්නේ 2020 වසරේදී අපි මේ දර්ශකයේ 94 වන ස්ථානයේ පසු වුණේ 2021 වන විට අපි 102 වෙනි තැනට ඇවිල්ලා ඒ කියන්නේ අපේ දූෂණය ඉතාම වේගෙන් ඉහළ ගිහිල්ලා 2020 දී අපිට පිටුපසින් ඉඳලා දූෂණය වැඩි වුණු රටවල් ලෙස වාර්තා වුණු ඉන්දියාව බුහතානය මාලදිවයින 2021 ඒ කියන්නේ පහුගිය වසරේදී අපිව පහු කරගෙන ගිහිල්ලා දූෂණය අවම රටවල් බවට පත් වෙලා ඉදිරියට ඇවිල්ලා කිරිපිටි ටික නැතුව ගෑස් නැතුව පොහොර නැතුව ඩොලර් නැතුව අපි මේ විදිහට දුක් විඳිද්දී දූෂණය අතින් අපේ රට ඉහළට ඇවිල්ලා කියන්නේ මොන තරම්නම් ඛේදවාචකයක්ද අපේ රට ශ්‍රී ලංකාව දූෂණයෙන් අඩු ඉහළම ලකුණු සංඛ්‍යාවක් ලබාගෙන තිබෙන්නේ මෑත කාලය තුල 2012 වසරේදී ඒ ලකුණු 40ක් මෑත කාලිනව අපි අඩුම ලකුණු සංඛ්‍යාවක් වාර්තා කරගෙන තිබෙන්නේ 2016 දී අපිට ලැබුණු ලකුණු සංඛ්‍යාව 36ක් අල්ලස රාජ්‍ය මුදල් අවභාවිතය දූෂණ ක්‍රියා සඳහා නීතිය ක්‍රියාත්මක නොවීම දූෂණ හෙලිකරන මාධ්‍ය ඇතුළු කණ්ඩායම්වල ආරක්ෂාව අවම වීම ආදී කරුණු පදනම් කරගෙනයි ට්‍රාන්ස්පරන්සි ඉන්ටර්නැෂනල් ආයතනය මේ දර්ශකය නිර්මාණය කරන්නේ
මේ දර්ශකයට අනුව දූෂණ අඩුම හොඳම රටවල් ත්‍රිත්වය වන්නේ ඩෙන්මාර්කය, ෆින්ලන්තය සහ නවසීලන්තය. පිළිවෙලින් නෝර්වේ සහ සිංගප්පූරුව දූෂණය අවම රටවල් බවට පත් වී තිබෙනවා. දූෂිතම රාජ්‍ය ලෙස 180 වෙනි ස්ථානයට මේ දර්ශකයේ පැමිණ තිබෙන්නේ දකුණු සුඩානය. ඊට අමතරව පිළිවෙලින් සිරියාව, සෝමාලියාව, වෙනිසියුලාව, යෙමනය, උතුරු කොරියාව, ඇෆ්ගනිස්තානය දර්ශකයේ දූෂිතම රටවල් 7 අතරට පැමිණ තිබෙනවා. විදුලිය අඛණ්ඩව ලබා දෙන්න දැන් ඉන්ධන අත්‍යවශ්‍යයි. ඒත් අපේ ඉන්නේ විශාල ඉන්ධන අර්බුදයක. මේට පිළියම් ලෙස හෙට සහ අනිද්දා දිනවලදී ඉන්දියන් ඔයිල් සමාගමෙන් ඍජුම ඉන්ධන මිලදී ගැනීමේ හැකියාව පවතින බව විදුලි බල අමාත්‍ය ගාමිණී ලොකුගේ මහතා පවසනවා. පවතින විදුලි අර්බුදයට විසඳුමක් ලෙස පෞද්ගලික බලාගාරවලින් විදුලිය මිලදී ගැනීමේ සූදානමක් පවතින බවද අමාත්‍යවරයා ප්‍රකාශ කළා. නරචෝලේ බලාගාරයේ එක් ජනනයන්ත්‍රයක් අක්‍රීය වීමත් සමග විදුලිය සැපීම සම්බන්ධයෙන් ගැටලුකාරී තත්ත්වයක් මතුවුණා. ඒ ජාතික විදුලි පද්ධතියෙන් මෙගාවට් 300ක විදුලි ධාරිතාවයක් අහිමි වීමත් සමගයි. පසුව සපුගස්කන්ධ විදුලි බලාගාරයේද අක්‍රීය වුණේ මෙගාවට් 108ක ප්‍රමාණයක් ජාතික විදුලි පද්ධතියට අහිමි කරමින් ඒ විදුලිය නිෂ්පාදනයට අවශ්‍ය දැවි තෙල් නොමැති වීම නිසායි. මේ වන විට පවතින ඉන්ධන ගැටලුව යම් තරමකට විසඳෙමින් නැති නිසා අද දිනේදී නරචෝලේ යලි සක්‍රිය කිරීම අපේ බලාපොරොත්තු වෙන ලබන සතිය වෙනකොට දැවි තෙල් ටික තොග ලබා ගන්න. විදුලිය විසන්ධිකරණයෙන් තොරව පවත්වාගෙන යන තමයි අපි කටයුතු කරන්නේ. ඒක තමයි ජනාධිපතිතුමා අපිට කියලා තියෙන්නේ. විදුලි බල මණ්ඩලය ඒ වෙනුවෙන් කටයුතු කරන්නේ. තෙල් සංස්ථාවත් ඒ අනුව කටයුතු කරනවා. ඊට අමතරව තෙල් සංස්ථාව අපිට අවසර දීලා තියෙනවා. ඍජුවම තෙල් ගේනවා නම් ඒ ගේනවා. ඒ පිළිබඳව අපි සාකච්ඡා කරනවා. මං හිතන්නේ ඉන්දියන් ඔයිල් සමාගමේ තෙල් ප්‍රමාණයක් ලබා දෙන්න කටයුතු කරගෙන යනවා. ඒකල මුදල් අමාත්‍යාංශත් එක්ක අපි සාකච්ඡා කරගෙන යනවා. විදුලි බලයට අවශ්‍ය සියලුම තෙල් ඉදිරියේදී විදුලිය සැපීම පිළිබඳව පවතින අර්බුදය තවදුරටත් උග්‍ර වුවහොත් ඊට පිළියමක් ලෙස විදුලිය මිලදී ගැනීම සඳහා පෞද්ගලික බලාගාරවලින් ඇස්තමේන්තු කැඳවා ඇති බව විශේෂ අමාත්‍යවරයා ප්‍රකාශ කරනවා. එන සෞන්දර්ය කැබිනට් මණ්ඩලයට දීලා තියෙනවා පෞද්ගලික බලාගාරවලුනුත් අපිට කෙටි කාලීන විදුලිය ලබා ගන්න වැඩපිළිවෙළ ක්‍රියාත්මක කරන්න අවසර ඉල්ලලා තියෙනවා. කෙසේ වෙතත් පෞද්ගලික බලාගාරවලින් විදුලිය මිලදී ගැනීම සඳහා මේ වන තෙක් කිසිදු ඉල්ලීමක් සිදු කර නැති බවයි මහජන උපයෝගීතා කොමිෂන් සභාව පවසන්නේ. පෞද්ගලික බලාගාරවලින් විදුලිය මිලදී ගැනීමට නම් මහජන උපයෝගීතා කොමිෂන් සභාවේ අනුමැතිය ගැනීම අනිවාර්ය වන අතර එලෙස විදුලිය මිලදී ගන්නේ නම් විදුලි බල මණ්ඩලයට වැඩි පිරිවැයක් දැරීමට සිදු වෙනවා. හදිසි විදුලි මිලදී ගැනීමක් සිදු කිරීමට නම් පෞද්ගලික තාප බලාගාරවලින් විදුලිය මිලදී ගත යුතුයි. ඒ සඳහා අවශ්‍ය ඉන්ධන සපයන්නේ කෙසේද යන්න සම්බන්ධයෙන් මේ වන විට පවතින්නේ ගැටලුකාරී තත්ත්වයක්. මේ අතර උසස් පෙළ විභාගයේ පවත්වන කාල සීමාව තුළ විදුලි කප්පාදුවක් සිදු නොකරන ලෙස අදාළ අංශවලට දැනුම් දී ඇතැයි අධ්‍යාපන අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා ප්‍රකාශ කළා. දැනට උසස් පෙළ විභාගය පැවැත්වීමට සියලු කටයුතු සංවිධානය කළා තියෙනවා. මගේ ඉල්ලීම විදුලි කප්පාදුවක් විභාග වෙලාවේ සිදු නොකරන ලෙසයි. මේ අතර විදුලිය කප්පාදුවකින් තොරව සපේන බවට වෙන සහතිකය මේ මොහොතේ ලබා දීමට අපොහොසත් වී ඇත්තේ බලාගාර සඳහා අවශ්‍ය ඩීසල් සහ දැවි තෙල් සැපීමට නොහැකි වීම මත බවයි ආනන්ද පාලිත මහතා පවසන්නේ. තා පැහැදිලිව තියෙන බිඳ වැටි. ඇමතිවරයා මම නෙමෙයිනේ බලශක්ති ඇමති මීයේ කිව්වනේ කැපෙනවා කියලා බල එතුමා කියන තාප විදුලිය මදුලු. එතුමා කොහොමද මදි කියන්නේ? තමන්ගේ විෂය දන්නේ නැහැ ගබඩා කරගන්න පුළුවන් ඉන්ධන ප්‍රමාණය. දැන් ඉන්ධන තියෙන දින 6ට ඇමති කියනවා. විදුලි බල මණ්ඩලයේ ජලාශය ඉඳනවා කියලා ඇමතිතුමා ජනවාරි ඉල්ල මාර්තු ප්‍රේරණකම් දන්නවනම් බලශක්ති ඕනේ කියලා දන්නවනම් ආරක්ෂිත තොග ගේන්න ඕනේ. තොග නැති හින්දා තමයි කිව්වේ ඩොලර් දීපන් අර්බුදේ උග්‍රයි බරපතල් උග්‍ර වෙලා තියෙන ලෝක අර්බුදේ නෙමේ ලංකාවේ අමෙතුවරු තමන්ගේ භූමිකාව විට්ටු කරන්නේ නැතුව විදේශ රටවල ගැත්ත වෙලා කොමිස් නියෝජිත වෙලා රට පාවා දීම යටි සූත්‍ර න්‍යාය ක්‍රියාත්මක කිරීමයි මේකට බලපාලා තියෙන්නේ. විදුලිය කැපුණේ මෙතෙක් කල විදුලි බල මණ්ඩලයට අවශ්‍ය ඉන්ධන නොදීම තොග නොතියා ගැනීම පිරිපහදුව වහමින් නැ ඒකින්ද තවත් බලශක්ති අමෙතුව තියා ගන්නවා නම් ආණ්ඩුවට ඉතින් බල්ලගෙනුයි කුක්කගෙනුයි වචනහ තමයි ඉන්න වෙන්නේ.
ඉහළගිය සහල් මිල පාලනයට සහල් ආනයනය කළා. මේ තත්ත්වය తాවකාලික පැලස්තරයක්. හැමදාම සහල් ආනයනය කරන්න බෑ. රටේ ඩොලර් ප්‍රශ්නෙත් එක්ක. සහල් ආනයනය පිටුපසත් විවිධ මාෆියා ක්‍රියාත්මක වන බවටත් චෝදනා එල්ලවනවා. මේ අතරේ රජය කියන ගානට හාල් තියනවද බලන්න. පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂද සිල්වා මහතා වෙළඳ සැලක් වෙත ගොස් පරීක්ෂා කර බැලුවා. මේ පොහොර ඇත්ත කතාව. අපේ රටේ වී වගා කිරීම ප්‍රධානව කන්න දෙකකට සිදු වෙනවා. වී වගාවේ වැඩිම අස්වැන්නක් ලැබෙන්නේ මහ කන්නෙන්. වසරක සමස්ත වී අස්වැන්නෙන් 3න් 2ක් ලැබෙන්නේ මහ කන්නෙන්. ඉතිරි 3න් 1ක ප්‍රමාණය ලැබෙන්නේ යල කන්නෙන්. දැන් අපේ රටේ මහ කන්නේ වී අසුණු නෙලීම ආරම්භ වෙලා. මේ වකවානුව තුල සහල් ආනයනය කරන්නත් රජය කටයුතු කරලා තියෙනවා. මෙලෙස ආනයනය කරපු සහල් දැන් සතොසේ අලවියට නිකුත් කළා. ජනතාව අඩු මිලට සහල් ගන්න සතොසට එනවා. මේ අතරේ පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂද සිල්වා මහතාත් රජය කියන ගාන්ට හාල් ගන්න තියනවද කියලා සොයා බලන්න අද නිරීක්ෂණ චාරිකාවක නිරත වුණා. බන්දුලැවැත්තුමා වෙනද පොලට ගිහිල්ලා පිටකොටුවේ ඇවිදලා කියනවා රුපියල් 100ට මේ හාල් තියෙන්නේ. මේ විපක්ෂයේ හාල් මාපියාවත් එක්ක එකතු වෙලා මේ ආණ්ඩුවට ගහන්න තමයි මේ ප්‍රචාරය ගෙනියන්නේ. යන්ද මං වා මේ කඩේට ගෙනහිලා බලමුද 100ට හාල් තියනවද කියලා. කියලා බලමු. ඔයගොල්ලෝ හාල් කීයද නාඩු විකුණන්නේ? ඉන්දියන් නාඩු එකලා 120ට රෝගේ දෙන්නේ. ඉන්දියන් එක නෙවෙයි අපේ එක. මේක 65ක් එන 165යි. 165යි 70යි නේ. රුපියල් 100ට බාරි හාල් තියනවද? 100ක් දැන්ට නැහැ මොකුත්. 100ට තොග නැහැ 105ට තියෙන්න එපායි මේ කඩේ සිල්ලර. තාතා මොනවා කියන්නේ තියෙන්නේ? දැන් අස්වැන්න කපන කාලෙට රටින් හාල් ගෙන ආවහම ගොවියට මොකද වෙන්නේ? ඩඩ්ලි සිරිසේනත් එක්ක හැපිච්ච මම ශක්ති සහල් ව්‍යාපාරේ පටන් අරගෙන ගොවියන්ට හොඳ මිලක් ගෙවලා ආරිභෝගිකයන්ට රුපියල් 80 ගානේ වික්කේ නොවැම්බර් මාසේ 19 වෙනිදා වෙනකන් 2019. ඒක තමයි ක්‍රමය. තුම මේ පිට රටින් ගේන එක නෙමෙයි. හර්ෂාදි සිල්ලා මාෆියාකට බය නැහැ. සහල් ගෙන්වීමේදී අතයට ගනුදෙනු වගේම විවිධ මාෆියා ක්‍රියාත්මක බවයි සමස්ත ලංකා ගොවිජන සම්මේලනයේ සභාපති නාමල් කරුණාරත්න මහතා පවසන්නේ. අයි මේ රටේ ඩොලර් නැති වෙලාවක මේ ඩොලර් ටික හාල් ගේන්න අවශ්‍ය නැති දේකට වියදම් කරන්නේ. මෙන්න මේක ඇතුලේ තමයි මේගොල්ලන්ගේ හොද්ද බොර වෙන්නේ. මහා පරිමාණ මූල්‍ය නියෝ කරන දේ තමයි ගොවියගේ ගුවන් කපන කාලෙට වී මාකට් එක අත්බස්සනවා. පිටි එක තුප්පු දෙකට ගන්නවා. ගොවියගේ වී වෙනකොට ආයි වී මාකට් එක උස්සනවා. ඒකට ගැලපෙන විදිහට හාල් මාකට් එකක් උස්සනවා. හාල් මාකට් එක උස්සලා හාල් හිගයක් හදනවා. හාල් ගිනි ගණන් දානවා. ගිනි ගණන් දෙන්නට පස්සේ හාල් හිගයක් ඇති කරලා පස්සේ මැතිමතුරු මීට අදාළ නිලධාරීන් ඒගොල්ලෝ මොකද කරන්නේ? පාරිභෝගිකයා ආරක්ෂා කරගන්න කියන ලේබල් එක යටතේ හාල් පිටකින් දිනවා. පිටරමින් දිනනකොට මේගොල්ලෝ හොද්ද බොර කර ගන්නවා. මේ කුටිකේ පිට කහගන්න එක කරන්නේ. රජයේ කාබනික ප්‍රතිපත්තිය තවමත් ක්‍රියාත්මකයි. ලබන කන්නේදී දෙන්නේත් කාබනික පොහොර කියලා රජය ප්‍රකාශ කළා. රසායනික පොහොර ඕනේ නම් සල්ලි දීලා ගන්න කියන තැනට දැන්පත් වෙලා. කෘෂි කර්මාන්තයට දිය යුතු උපරිම දායකත්වයේ ඉදිරි යල කන්නේදී ලබා දෙන අතර ඒ සඳහා සැලසුම් ක්‍රියාත්මක බව යුද්ධ හමුදාපති ශවේන්ද්‍ර සිල්වා මහතා ප්‍රකාශ කරා. විශේෂයෙන්ම යල කන්නේ සඳහා අවශ්‍ය පොහොර ලබා දෙන පුද්ගලයන් ආයතනයේ මේ වෙන විටත් හඳුනාගෙන තියෙනවා අපි. ඔවුන්ගේ ධාරිතාවන් පිළිබඳව හඳුනාගෙන විශේෂයෙන්ම වීගෝවිතනට අවශ්‍ය හරිත කෘෂි කර්මාන්තය කිරීම වෙනුවෙන් අවශ්‍ය පොහොර අවශ්‍ය කාලයට යලකන්නේට ලබා දීම සඳහා කටයුතු කිරීම තමයි බලාපොරොත්තු වෙන්නේ. අපි රටක් වශයෙන් කෙසේ හෝ කෘෂි කර්මාන්තය වැඩි දියුණු කර ගැනීම සඳහා කළ යුතු උපරිම දායකත්වයක් යලකන්නේදී ලබා දීමට අපි බලාපොරොත්තු වෙනවා. සහල් ආනයනය වගේම කෘෂි කර්මාන්තයට අද අත් වෙලා තියෙන ඉරණම ගැන විපක්ෂය විවිධ අදහස් පළ කළා. මයිදානේ මෑත කාලේ පළවෙනි වතාවට සුනකයන් එම් පිරිච්ච වගාබින් නිර්මාණය කරපු දැන් බල්ලෝ ටික දුවගෙන එනවා කුඹුරට තවත් සත්තු වෙනවා දැන් යනවා තෝරාගත්ත වගාබින් වලට ගිහිල්ලා කියනවා ඇට ටික බරයි නේද කියලා කොහොමද හැමදිවරයාගේ හැකියාව ඒ ආණ්ඩුවට මනුස්සකමක් තියෙනවනේ ගොවියට සෑහීමකට පත්විය හැකි වන්දි යෝජනා පාර්ලිමේන්තුවට ගෙන්න එක පයින්ම අපි මේ මුදල් ටික අනුමත කරලා දෙන්නම් කියලා මේ අවස්ථාවේ කියනවා කුඹුරකට වෙලකට වැහපු නැති ගොඩ වේදා දුන්නා උපදේශේ සර් නවත්තන්න ඔක්කොම රසායනික පොර රසායනික පොර වලින් තමයි වග්ගඩ රෝගය හැදෙන්නේ ඉතින් සර්ුත් හක් ගාලා කිව්වා කිව්වට පස්සේ තමයි ටිකක් කළේ අනකොට තමයි මතක් වෙන්නේ යකෝ මේක කුඹරට විතරක් නෙමෙයි ආයෙ දැන් රිවර්ස් කරන්න ලැජ්ජයි උද්දච්චකම තියෙනුනේ ඒක රජකමටත් උඩින් තියෙන්නේ ඔන්න දැන් කවුරුත් අනාතයි වෙනද රසායනික පොර ගැහුවන් පස්සේ එන්නේ නැති මැස්සෝ අරමුන් ඇවිල්ලා ලව් කරනවලු දැන් කුඹරේ හරි ලස්සනයිලු දැන් කුරුමිනියව ඉන්නවා කුඹියව ඉන්නවා අරමුන් ඉන්නවා බලන්න අගේ කියලා කියනවා හරි
හරියට උම්බෝ කරන්න කාබනික පොර ගැහුවා වගේ ඇනගන්නේකේ සීමාවක් තියෙන්නේ බෑ මහින්දානන්දයත් පව් අලුත්ම නාටක කරමක් ඇඳගෙන මහින්දානන්ද කුඹරකට ගිහිල්ලා කියනවා කොහොමද අද ගොවිතැනේ කටයුතු කියලා ඉතින් කුෂිකාර්මී යදෙන ගොවීන් නෙවෙයි වෙන්නත් එතන හිටගෙන ඉන්නේ එයා කියන බොහොම සරුසාරයි කියලා මුළු රටේම ගොවි ජනතාව ඉතාමත් බරපතල ලෙස කුෂිකාර්මී බිඳ වැටීම ගැන කතා කරනවා ඉතින් මහින්දානන්ද රඟපානවා ගොවියෝ හාන්සි මේ රටේ රසායනික පොහොර දාලා නිෂ්පාදනය කරන සහසහා එළවලු පළතුරු සියල්ල පරිමෝජනය කරොත් වකුගඩු රෝගයේ හැදෙනවා නම් වහාම චීනෙන් ගෙන හාල් හැම බෑග් එකකම ස්ටිකර් එකක් අලවන්න දෙන්න මේ හාල් පරිභෝජනය කරොත් වකුගඩු දෙක නැතිව යන්න වෙයි කියලා මේ ආණ්ඩුව මොකද්ද අද කරලා තියෙන්නේ ඩොලර් නැතුව ඉන්න වෙලාවක අපේ රටේ නිෂ්පාදනය කරන සහල් ටිකත් අද මේ රට ගේන තැනටපත් වෙලා තියෙන්නේ මේ රටේ සම්පූර්ණ සමස්ත විගෝවිතන් විතරක් නෙමෙයි අපනායන භෝග තේ මේ හැම එකටම අවශ්‍ය පොර ප්‍රමාණයට යන්නේ ඇමරිකානු ඩොලර් මිලියන 300ක් විතර ප්‍රමාණයක් ඉතින් ඒක කරන්න නැතුව ආණ්ඩුව කරපු මේ ඊනියා කාබනික ප්‍රශ්නෙත් එක්ක අද ඊට වඩා මුදල් යොදවන්න වෙලා තියෙනවා පිට රටින් ගේන්න අපිට කන්න දේවල් ආහාර සුරක්ෂිතභාවයෙන් ඉතාමත් භයානක තැනකට අප රට ගෙනල්ලා තියෙනවා මේ රජයේ ජනතාව ෆේල් කරලා තියෙනවා ජනතාව ජීවත් කරවන්න බැරි රජයක් හැටියට අද මේක ඔප්පු කරලා තියෙනවා ඒ නිසා අපි පැහැදිලිවම කියනවා අපි වහාම කියනවා ආණ්ඩුවට පම්පෝරික ගහ ඉන්නේ නැතුව ඇමතිරු ටික එකතු වෙලා අයින් වෙලා මේක කරන්න පුළුවන් ආයතන බාර දෙන්න කියන එක තමයි අපි පැහැදිලිවම කියන්නේ සමගි ජන බලවේගයේ ලෑස්සි මේ රටේ ජනතාව ජීවත් කරවන්න පෙර මාසවලට සාපේක්ෂව එළවලු මිල පහළ ගිහිල්ලා ආදායම අහිමි වීම වගේම පොහොර ගැටලුවත් එක්ක එළවලු ගොවීන් කබලෙන් ලිපට වැටිලා ගොවීන්ට එළවලු නිෂ්පාදනය කරන්න දැඩි වියදමක් දරන්න සිද්ධ වෙලා තියෙනවා පොහොර මිටියක් රුපියල් 9500ට තමයි ගන්න වෙලා තියෙන්නේ යූරියා මිටියක් රුපියල් 22500ට දැන් මේ පොහොර ප්‍රශ්නේ හින්දා එළවලු වල ගුණාත්මකභාවය අඩු වෙලා තියෙනවා කොවිඩ් ප්‍රබේද වලින් ආරක්ෂා වීමට හැකි ඉක්මනින් කොවිඩ් මර්ධන එන්නත ලබා ගත යුතු බව සෞඛ්‍ය අංශ ජනතාවට දැනුම් දෙනවා. ඉදිරියේදී බූස්ටර් එන්නත ජංගම සේවාවන් මගින් ලබා දීමට කටයුතු කරන බවයි යුද්ධ හමුදාපති ජෙනරාල් ශවින්ද්‍ර සිල්වා මහතා ප්‍රකාශ කළේ. දැන් කොවිඩ් පිළිබඳ සම්පූර්ණ වාර්තාව. අකණ්ඩව සිවවන දිනටත් මෙරට කොවිඩ් 19 ආසාදිතයින්ගේ සංඛ්‍යාව 900 සීමාව ඊයේ ඉක්මවා ගියා. ඊයේත් මෙරටින් කොවිඩ් ආසාදිතයින් 982 දෙනෙකු හඳුනා ගැනුණා. ඒ සමග මෙරට සමස්ත කොවිඩ් ආසාදිතයින්ගේ සංඛ්‍යාව 608,065ක් දක්වා ඉහළ ගියා. යළිත රට තුළ කොවිඩ් ආසාදිතයින් වාර්තා වීම ඉහළ ගොස් තිබෙනවා. හැකි සෑම විටම තමන්ගේ ආරක්ෂාව පිළිබඳ සැලකිලිමත් වීම සෑම සියලු දෙනාගේම වගකීමක්. හැකි සෑම විටම මුව ආවරණයක් පැළඳීම පුද්ගල දුරස්ථ භාවය මීටර් දෙකක්වත් පවත්වා ගැනීම වැදගත්. හැකිතක් අනවශ්‍ය සංචරණය සීමා කරන්න. බෑග් පිරිසුදු කිරීම විෂබීජනාශක දීරයක් භාවිතා කිරීම වැදගත් බව සිහියේ තබා ගත යුතුයි. කොවිඩ් වර්ධන එන්නත්කරණයට ඔබ තවමත් යොමු වී නැත්නම් හැකි ඉක්මනින් එන්නත ලබා ගැනීමට කටයුතු කරන්න. එසේම මිත්‍යා මතවලට රැවටෙන්නේ නැතිව බූස්ටර් එන්නත ලබා ගැනීමත් ඔබ සතු වගකීමක්. ඔමික්‍රෝන් වුණත් කොවිඩ් ආසාදිතයන් වීමේ හැකියාවක් තිබෙන බැවින් මේ වෙනතෙක් කිසිදු බූස්ටර් එන්නතක් ලබා ගැනීමට ක්‍රියා නොකරපු අපගේ ආදරණීය ජනතාවගේ ඉල්ලා සිටින්න ඔබ හැකි ඉක්මනින් බූස්ටර් එන්නත ලබා ගැනීමට ක්‍රියා කරන්න ඉදිරි සතිය දෙක තුලදී මේ ආකාරයෙන් ජංගම ආකාරයෙන් පවා එන්නත් ක්‍රීමට අපි බලාපොරොත්තු වෙනවා ඔබ කොවිඩ් ආසාදිතයෙක් නොවි සිටීමට වග බලා ගැනීමටත් ඔබ කොවිඩ් පතුරවන් නැති පුද්ගලයෙක් හැටියට ක්‍රියා කිරීමටත් මේ මාගෙන් හැකියාවක් ලැබෙන බව අපිට විශ්වාසයි එන්න දෙකක් ගත්තට පස්සේ මාස ගානක් යනකොට අපේ ප්‍රතිශක්තිකරණය අඩු වීගෙන යනවා. ඒක වැඩි කරන්න තමයි අපි මේ බූස්ටර් එන්නත ලබා දෙන්නේ. මේ රජයෙන් අපි ගෙනල්ලා දෙන මේ නොමිලේ ලබා දෙන බූස්ටර් එන්නත ළඟම තියෙන එන්නත් කරන මධ්‍යස්ථානයට හෝ නැත්නම් ළඟම තියෙන රෝහලට ගිහිල්ලා ලබා ගන්න. මේ සඳහා මිත්‍යා මත එක එක දුර්මත ප්‍රචාරය කරනවා. නමුත් මේ කිසි දෙකට රැවටෙන්න එපා. 15ක 20ක විතර රෝගීන් වැඩි වීමක් දකින්නවා අපි සතියක් තුල ගත්තම් දැන් පහුගිය සතියට වඩා මේ සතියේ 15ක් 20ක් වැඩි වෙලා තියෙනවා මරණ සංඛ්‍යාවත් 5ක් 6ක් විතර වැඩි වෙලා තියෙනවා අපේ රටේ ওই අලුතින් වාර්තා වෙන රෝගීන් ඔමික්‍රෝන් රෝගීන් කියලා දුබතුමා කියන්නේ බොහෝ වෙලාවට දැන් ලෝකයේ හැමතැනම කියන්නේ ප්‍රබල ප්‍රභේදය හැටියට තියෙන්නේ දැන් ඔමික්‍රෝන් ප්‍රභේදයනේ දැන් ඊයේත් අපිට 82ක් වාර්තා වුණා ව්‍යාප්තිය නවත්ත ගන්න වෙනවා මේ ව්‍යාප්තිය නවත්ත ගන්න අපි කරන්න පුළුවන් කාර්ය තියෙනවනේ ටිකක් ප්‍රධාන දේ තමයි තමන් පරිස්සම් වෙන එකේ ඉස්සරෝම බූස්ටර් මාත්‍රාව ගැන ඇයි සමාජයේ විවිධ කතිකා ඇති වුනේ අපි එන්නත් කරන්නේ ප්‍රතිලාභ තමයි ජාතියක් විතර මේ විඳින්නේ මේ වගේ වාර්තා වෙන රෝගීන් ගත්තත් අතිබහුතරයක් මේ සුළු රෝගී තත්ත්ව තියෙන්නේ ඒ කියන්නේ රෝහල් ගත වීමකත් අවශ්‍ය නැති තත්ත්වයක් තියෙන්නේ ඉතින් ඒ ඔක්කොම මේ එන්නත් කරන්නේ ප්‍රතිලාභ තමයි මේ භුක්ති විඳින්නේ මේ හැම කෙනෙක්ම බූස්ටර් මාත්‍රාව ලබාගෙන ඒ ප්‍රතිශක්තිය ප්‍රශස්ත මට්ටමට ගෙනාවොත් මේ ළඟා කර තියෙන මේ පාලන වෙච්ච හොඳ තත්ත්වය මරණ අඩු තත්ත්වය මේ වගේ අවම මට්ටමක පවත්වාගෙන හොඳ තත්ත්වයක් කරගන්න පුළුවන්
ඉස්සරහට අපි බලාපොරොත්තු වෙනවා ඒ කියන්නේ පොදු ස්ථාන වලට යනවනම් සම්පූර්ණ ඉන්නත්කරණය කරලා තියෙන්න ඕන පිට කාලයක් අවශ්‍ය වෙනවා මේකට යම් කිසි තාක්ෂණික ගැටලු ටිකක් තියෙනවා ඒක මේවා කරගන්න සියත ටීවී ප්‍රධාන ප්‍රවෘත්ති තුලින් ඊයේ අප පල්ලකැලේ ආයුර්වේද නිරෝධායන මධ්‍යස්ථානයේ ආහාර නිසි ප්‍රමිතියකින් නොමැති බවට එහි ප්‍රතිකාර ලබන රෝගීන් කළ ප්‍රකාශයක් ඉදිරිපත් කළා රෝගීන් චෝදනා කළේ ඇතැම් අවස්ථාවලදී තමන්ට ලබා දෙන බත් පාර්සලයේ පරිප්පු පමණක් ඇති බවයි එහි දර්ශන රෝගීන් අපවිත එවා තිබුණා කෙසේ වෙතත් මෙම පුවත විකාශය වීමෙන් පසු මධ්‍යම පළාත් ආයුර්වේද රෝහල් අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය සුනේත්‍ර ඩයස් මහත්මිය සියත අප ප්‍රවෘත්ති අංශයේ අමතනු ලැබුවා අදාළ සිදුවීම පිළිබඳ රෝහල් අධ්‍යක්ෂවරිය අපවිත පළ කළ අදහස් මේ ඒ හවස සියත න්‍යස් ප්‍රකාශයෙන් මන්තන් ප්‍රචාරය වුණා අපේ රෝහලේ නිරෝධායනය වන රෝගීන් සඳහා දිනපතාම පරිප්පුයි බතුයි දෙන බවකට නමුත් මට අධ්‍යක්ෂක වශයෙන් එක පිළිගන්නට අමාරුයි අපි පරිප්පුත් එකතු කරනවා තමා බත්වලට නමුත් අපේ උදේ ආහාර වේල දවල් ආහාර වේල රාත්‍රී ආහාර වේල එකිනෙකට වෙනස් විදිහට අපි පුළුවන් පරිමෙන් රෝගීන් සඳහා දෙනවා මේ රෝහලේ උර වෙනකොට රෝගීන් 80ක් ප්‍රතිකාර ලැබෙමින් හිටියා එතකොට ඒ රෝගීන් 80ටම අපි අපේ රෝහලේ දෙන ආහාර වලින් ආහාර දෙන්න අපි ලෑස්ති කරගත්තා මක්නිසාදයක් කලින් අපිට ආහාර ලැබුණු තැනින් ඒක නොලැබුණු නිසා ඉතින් ඒ අතරතුරේ සුළු කාලයකට තමයි මේ ආහාර වෙනස් වීම ඇති උනේ පරිප්පු පමණක් උදේ දවල් රාත්‍රී දෙනවා කියන එක නම් මට පිළිගන්න අමාරුයි මෙත්‍යා මත පසුපස ගිය ආණ්ඩුව වර්තමානයේ එන්නත් වැඩසටහන් සැමරීම උපහාසයට හේතුවක් බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සමන් රත්නප්‍රිය මහතා පවසනවා එන්නත් මතම යැපීමෙන් ඔමික්‍රෝන් මර්ධනය කළ නොහැකි බවයි රසායනාගාර වෘත්තිවේදීන්ගේ සංගමයේ සභාපති රවි කුමදේශ් මහතා පවසන්නේ එන්නත්කරණයේ වර්ෂ පූර්ණයේ සමරන්න ආණ්ඩුවට යුතුයකමක් තියනවද කියන කාරණේ පිළිබඳ ප්‍රශ්නයක් අපිට තියෙනවා. තුන්වෙනි මාත්‍රාව දීලා තින 23කට. ඒ කියන්නේ රටේ 4න් එකකටත් වඩා අඩු ප්‍රමාණයකට තමයි මේ බූස්ටර් ඩෝස් එක ආණ්ඩුව දීලා තියෙන්නේ. නමුත් ආණ්ඩුව කිව්වේ සියලුම ජනතාවට මේ බූස්ටර් ඩෝස් එක දෙනවා. අපි ඒ සඳහා සූදානම් කියලා. එන්නත්කරණය කියන එක ආණ්ඩුව පිළිගත්තේ පස්සේ. අපි මේ ආණ්ඩුවට බල කරා සෞඛ්‍ය අමාත්‍යාංශයට බල කරා දැම්ම එන්නත් ඇනවුම් කරන්න प्रधान अनवश्य उपकरण इन्नत मत पमना पदन वसंगत पालन अकमाइ अद सह रट ओमिक्रोन आक्रमण लकला सौख्य अमात्यांश इन्नादिकम गहलाइनुदेना गुअंतुपलिंगेन्नगनीम अदवेनकोट ओमिक्रोन रटे आक्रमण वीमट प्रधान हेतु अक्लातीन मे वेराद इन्नतट अवृद्ध पिरीच दवसेवात मतगति आगन्न इन्नति वितरक मेक करन्न बै කැනඩාවේ ට්‍රක් රථ රේදුරන් විරෝධතාවයක නිරත වනවා විරෝධතා හේතුවෙන් කැනඩා ආගමැති රහසිගත ස්ථානයක් වෙත පලා ගොස් ඇති බවයි විදේශ මාධ්‍ය වාර්තා කරන්නේ දැන් ලෝක කොවිඩ් තත්ත්වය කැනඩාවේ ඔටාවාහි ට්‍රක් රථ රේදුරන් විරෝධතාවයක නිරත වනවා නිදහස් පෙළ නමින් හැඳින්වුණු මෙම විරෝධතාවයට දහස් ගණනක් ට්‍රක් රථ රේදුරන් හා ඔවුන්ගේ ආධාරකරුවන් එක්ව සිටිනවා කැනඩා දේශ සීමාවට ඇතුළත් වන ට්‍රක් රථ රේදුරන් හට එන්නත් ලබා ගැනීම අනිවාර්ය කිරීම සහ කොවිඩ් විධානවලට එරෙහිවයි ඔවුන් මෙම විරෝධතාවයෙහි නිරත වන්නේ මුඛ ආවරණ පළඳින්නේ නැතිව ඔවුන් මෙම විරෝධතාවයෙහි නිරත වනවා දැඩි ශීත අනතුරු ඇඟවීම් නොතකා දහස් ගණනක් විරෝධතා කරුවන් පාර්ලිමේන්තු පරිශ්‍රයේ දෙසට ගමන් කරන බවයි විදේශ මාධ්‍ය වාර්තා කරන්නේ කෙසේ වෙතත් එන්නත් විරෝධතා මැදේ ආරක්ෂක හේතුන් මත කැනේඩියානු අගමැති ජස්ටින් ට්‍රූඩෝ සිය පවුලේ අය සමග රහසිගත ස්ථානයක් වෙත පිටව ගොස් ඇති බවයි විදේශ මාධ්‍ය වාර්තා කරන්නේ
චිලි රාජ්‍යයෙන් දිනකට වාර්තා වන කොවිඩ් රෝගීන්ගේ සංඛ්‍යාව 26000 ඉක්මවා වාර්තා වනවා. මෙවන් පසුබිමක් තුල එරට කොවිඩ් පරීක්ෂණ ඉතා මන්දගාමි තත්ත්වයට පත්ව තිබෙනවා. කොවිඩ් පරීක්ෂණ මන්දගාමි වීම හේතුවෙන් ආජන්ටිනාවේ ට්‍රක් රථ රියදුරන් චිලි රාජ්‍ය දේශ සීමාවේ සිරවි සිටින බවයි විදේශ මාධ්‍ය වාර්තා කරන්නේ. ට්‍රක් රථ දහස් ගණනක් දිගු පෝලිමල සිටින අතර ඇතැම් ට්‍රක් රථ රියදුරන් සති දෙකක කාලයක් මෙලෙස චිලි දේශ සීමාවේ රැඳී සිටින බවයි ඔවුන් පවසන්නේ. මෙහි ප්‍රධානතම ගැටලුව වන්නේ ශීත කාලගුණයත් සමග තම ට්‍රක් රථ එන්ජින් දිවාරෑ දෙකෙහිම ක්‍රියාකර තැබීමට සිදුවීමයි. ඒ හේතුවෙන් ඉන්ධන ප්‍රමාණවත් නොවීම සහ ප්‍රමාණවත් ආහාර නොමැති වෙමින් පවතින බව එම රියදුරන් පවසනවා. කෙසේ වෙතත් මේ වන විට ආජන්ටිනා රාජ්‍යයෙන්ද කොවිඩ් රෝගීන් 60000 ඉක්මවා වාර්තා වනවා. මේ වන විට ඉන්දියාවෙන් දෛනික කොවිඩ් රෝගීන් ලක්ෂ 2 ඉක්මවා වාර්තා වනවා. එරට සෞඛ්‍ය අංශ පවසන්නේ පසුගිය දිනවලට සාපේක්ෂව කොවිඩ් රෝගීන් වාර්තා වීම අඩු වෙමින් පවතින බවත් ඇතැම් නගරවලින් කොවිඩ් රෝගීන් වාර්තා වීම ඉහළ යමින් පවතින බවයි. ඉන්දියා වැඩිහිටියන්ගෙන් 75%ක් මේ වන විට පූර්ණ එන්නත්කරණයට ලක් කර අවසන්. ඉන්දියා අගමැති නරේන්ද්‍ර මෝදි මහතා ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින් එන්නත් ලබා ගැනීම සම්බන්ධයෙන් සිය පුරවැසියන්ට සුභපැතුම් එක් කර තිබෙනවා. මේ අතර සුප්‍රකට ඉන්දියන් කාජල් දේව්ගන් හට කොවිඩ් වෛරසය ආසාදිනී වී තිබෙනවා. ඇය මේ වන විට නිරෝධානය වන බවයි විදේශ මාධ්‍ය වාර්තා කරන්නේ. වාතු තල්පිටිය බෝධිරාජ මහ විහාරයේ අභිනවයෙන් ඉදිකළ බෝධිකරය ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අතින් විවෘත කෙරුණා. වාදුව තල්පිටිය බෝධිරාජ මහ විහාරය අභිනවයෙන් ඉදිකෙරුණු බෝධිගරය ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් විවෘත කෙරුණා. තල්පිටිය බෝධිරාජ මහ විහාරයට පැමිණ ජනාධිපතිතුමා කෝට්ටේ ශ්‍රී කල්යාණේ සාමග්‍රී ධර්ම මහා සංඝ සභාවේ මහානායක අතිපූජ්‍ය ඉත්තෑපාන ධම්මාලංකාර හිමියන් සහ අනුනායක අතිපූජ්‍ය කොටපිටියේ රාහුල ස්වාමින් වහන්සේ බැහැදැක ආශිර්වාද ලබාගෙන තිබෙනවා. මෙම අවස්ථාවට අමාත්‍ය රෝහිත අබේගුණවර්ධන මහතා ඇතුළු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් මෙන්ම ආරක්ෂක ලේකම් ජෙනරල් කමල් ගුණරත්න මහතා සහ විහාරස්ථාන දායක සභාවේ ඇතුළු පිරිසක් එක්ව සිටියා. මේ අතර පොළොන්නරුව ඓතිහාසික සොළොස්ම ස්ථාන භූමියට ඇතුළු වීම සඳහා නව වාහකඩ ඉදිකිරීම පොළොන්නරුව සොළොස්ම ස්ථානාධිපති අස්කිරි පාර්ශවයේ අනුනායක අතිපූජ්‍ය වෙඩුරේ උපාලි අනුනා හිමියන්ගේ ප්‍රධානත්වයෙන් පැවැත්වුණා. මෙම අභිනව වාහකඩ ජනාධිපතිතුමාගේ පෞද්ගලික ධන පරිත්‍යාගයෙන් ඉදිවෙන අතර මෙම ඉදිකිරීමේ කටයුතු ලබන වෙසක් පෝයේ අවසන් කිරීමට කටයුතු සැලසුම් කර තිබෙනවා. වෘත්තීය සමිතියේ මර්ධනය කිරීමටත් වැඩ වර්ජන වලට වැටෙමැදීමටත් වත්මන් ආණ්ඩුව සෝදානම් වන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා. ඒ කැකිරාව ප්‍රදේශයේ පැවති ජන හමුවකට එක් වෙමින් සෞභාග්‍යයේ දැක්ම රට බඩගින්නේ තියෙන රට අනාථ කරන රටේ දුප්පත්කම වර්ධනය කරන රට විනාශ කරන දැක්ම බවට පරිවර්තනය වෙනවා. අපිට ඇහෙනවා ආණ්ඩුව පියවර ගන්නට යනවලු වෘත්තීය සමිති ව්‍යාපාර මර්ධනය කරන්න වැඩ වර්ජන කරන අවස්ථා ඒ වගේම උද්ඝෝෂණ සහ මුලින්ම නතර කරන දැන් ගේන්න හදනවා නීතිය මේ හොරකමට මේ මර්ධනයට මේ රටේ සම්පත් විකුණා දැමීමට මේ ආණ්ඩුව කටයුතු කරනකොට ඒවට විරුද්ධ වෙන්න වෘත්තීය සමිති වලට තහනම් වර්තමාන පාලකයෝ දැනගන්නට ඕන මේ රටේ ජනතාවට ප්‍රජාතන්ත්‍රවාදී අයිතියක් තියෙනවා ඒ මූලික අයිතිවාසිකම වෙනස් කරන්නට නම් පාර්ලිමේන්තුවේ 3-2 ජනමත විචාරණේ අනුමැතියයි අවශ්‍යයි මේ වැඩ කරන මිනිස්සයා තලලා පෙලලා පොඩි කරලා එයාගේ අයිතිය උදුරා ගන්න මේ ගමනට සමගි ජන බලවේගයේ විරුද්ධ වෙනව පමණක් නොවේයි දසලක්ෂ ගණනින් අපි කම්කරු අයිතිය සුරක්ෂා කරන්නට සාමකාමීව මහපාරට වහිනවා කියන එක මේ අවස්ථාවේ කියන්න කැමතියි ආර්ථිකය දේශපාලනය සහ රටේ වත්මන් තත්ත්වය පිළිබඳව ඇසුරු කතා දැන් පොල් තෙල් හොරකම් කරේ සීනි වලින් හොරකම් කරේ අසූචි නැව් ගිනෑවේ ඒ වලට ඩොලර් 169ක් ගෙවන්න සිද්ධ වුණේ කාගේවත් වැරද්දක් නිසාද හාල් වලට චීනෙට සල්ලි ගෙවන්නත් ඕන අපේ මිනිස්සු ජනතාව තමයි අද බඩ පිටට ඇලිලා කන්න බොන්න විදියක් නැතුව ජීවත් වෙන තැනට පත් වෙලා තියෙන්නේ පැහැදිලිවම සජිත් ප්‍රේමදාස මහත්තයා කියනවා විපක්ෂය තුල ඉන්නේ කාඩ්බෝඩ් වීරයෝ කියලා. දැනට මතු පිටින් පේන්න තියෙන අනුර කුමාර දිසානායකටද එහෙම නැත්නම් පාට්ලි චම්ප් එක රණවකටද කියලා අපිට අහන්න වෙනවා. ඒ ඉඳ කාඩ්බෝඩ් වීරයන්ගෙන් සමන්විත විපක්ෂයකට අපේ රජයට අභියෝග කරන්න බෑ. කලල ගිලුණු මත වරණිදු ගොඩ ගනිද තුමුල බල ඇති ඉජි දෙකු නිසා අන්කේව මත් වෙච්ච හස්ති රාජයේ මඩේ ගිලුණාම වෝ ගොඩ රඳින්න නම් ඒ තරම් දැවැන්ත බලයක් ඕන. දැන් අපිට මේ රට ගොඩ ගන්න නම් එවැනි බලයක් සහිත මහජන ව්‍යාපාරයක් වූ අපි මේ ගොඩනගමින් යන්නේ ජාතික ජන බලවේගයේ හැටියට අන්නේ මහජන ව්‍යාපාර
විපක්ෂ නායකයා බලයට පත් වෙන වෙලාවේ ඔවුන්ට හිටිය මන්ත්‍රී ආසන 60කට වැඩි ප්‍රමාණයක් තිබුණා. ඒ මන්ත්‍රීවරු 60 13 දෙනෙක් ආණ්ඩුවත් සමග සම්බන්ධ වෙලා ඒ පක්ෂයේ අයිතිකාරිය වෙන ඩයන ගමගේ යට දාණ්ඩුව කරන පාර්ශව බවට පත් වෙලා තියෙන නිසා ඔවුන්ට පටන් ගන්න වෙන්නේ පළමුවෙන්ම ඔවුන්ගෙන් ගිලිහිලා ගිල හිට පිරිස් එකතු කර ගැනීම. ආයි හොයලා බලන්න දෙයක් නැහැ. මේ එන්නේ පැය 24 න් පැය 18ක් වැඩ කරන සජිත් ප්‍රේමදාස මහත්තයාගේ නායකත්වයෙන් දක්ෂ හැකියාව තියෙන කරුණාවන විශ්වාසනීය කණ්ඩායමක් එන්නේ. මොකද කතාවක් තියෙනවානේ හැමදාම නියම 1000යි වලාවේ කියලා. එක එක විදිහට සම්මන්ත්‍රණ කරනවා රැස්වීම් තියෙනවා පංගුව ජනාධිපතිවරයන්ට ඇඳුම් මහනවා පාර්ලිමේන්තු රොස් ගන්න පුළුවන්. මම ජනාධිපතිතුමනොත් මෙහෙම කරනවා කියලා ජනාධිපති වෙන්න එපැයි. දෙනදයක් ඕඩ එකක් දෙනවා නම් ගන්න. එපා කියන්න එපා. 1000ක වල්ලක් දුන්නොත් අනේ මගේ ගෙදර තාපහුලක් ඉන්න මට දෙකක් ඕනේ දෙකක් වෙILLA ගන්න. හැබැයි ඡන්දෙ දෙන්න එපා ඒක. මේ සංස්කෘතිය වෙනස් නොකරොත් මේ රට තවත් පල්ලෙහාට වැටෙනවා වැටෙනවාමයි. නොඑක් විදිහේ කුමන්ත්‍රණකාරීන්ගේ වැඩපිළිවෙළවල් යනවා. අපි මේ ආණ්ඩුව ප්‍රශ්න ඇති වෙනවා කියන එක බලන්න නැතු ඉන්න ආණ්ඩුවක් නෙමෙයි. අපේ ප්‍රධාන ඉලක්කය උනේ මේ රටේ ජනතාවගේ ජීවිත ආරක්ෂා කරන එක. එකෙකාගේ පැනිබීලා ඥානකගේ ලනු කාලා ලනු විතරක් නෙවෙයි කඹත් කාලා මේ රට විනාශයට පත් කරේ මේ පාලකයෝ නේද? අද සාගතයක් ඇවිල්ලා ආමතේ ඉන්න වෙලා තියෙනවා. කොරෝනා රෝගියෙක් හම්බුණ චීනෙන් එයාට උම්ම දීලා වැඩේ නිමා කියලා තමයි යව්වේ. මෝඩම වැඩ තමයි කරන්නේ. ඔළුව හොඳින් තියෙන්න එපා. අනිත් අවයව ක්‍රියාත්මක වෙන්න. එතකොට සමගි ජනබලවේගයේ ඔළුව කියන්නේ කවුද කියලා මම නමෙන් කියන්න ඕනේ නෑනේ. එතකොට සමගි ජනබලවේගයේ ඔළුව විකෘති වෙලා තියෙන්නේ මේ. ඒ නිසා මේ විකෘති ඔළුව අංග චලනය කරන්නේ අතට ඕන දේ නෙමේ කකුලට කරන්නේ කකුලට ඕන දේ නෙමේ අත කරන්නේ හිතට ඕන දේ නෙමේ කටයුතු සිද්ධ වෙන්නේ. කනගාටු යුගයක් ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් අද ආරම්භ කරනවා. ලෝකෙන් අපි ණය අරගෙන ලංකාව හිඟන්නාගේ රාජ්‍යයක් බවට පත් වෙමින් යනවා. මේ අවුරුදු තුල ජනතාව බඩගින්නේ ඉන්න වසරක් බවද පත් වෙන්න පුළුවන්. ජනාධිපතිවරයා අන්ත අසරණ තත්ත්වයට පත් කරේ කවුරුක්වත් මේ ජනාධිපතිවරයා විසින් පත් කරපු හෙංචයි ඇමතුරු ටික ඉදිරියේදී ජනාධිපති මැතිවරණ හොඳ දක්ෂයෙක් වික්ෂුවක් වෙනවා කියන එක අමතක කරන්න එපා. ඔළු පැලන මේ බොරු කියලා පත් වෙච්ච මේ ආණ්ඩුව තමන්ගේ නොහැකියාව නිසා විශාල අවුල් ජාලයකට පත් වෙලා හමාරයි. ඒ නිසා මේ රට ගොඩන එකම විකල්පය තමයි සමගි ජන බල වේගය. හැම අවස්ථාවකම සර්ව අසුභවාදීන් බැලිය යුතු නෑ. මොකද මං කිසිම දාක සර්ව සුභවාදය පිළිගන්න කෙනෙකුත් නෙමෙයි. සර්ව අසුභවාදයට නැඹුරු වෙන කෙනෙකුත් නෙමෙයි. ජනතාව උදේට පෝලිමේ දවල්ට හාමතේ රැට කලුවරේ. දැන් අපි බලාගෙන ඉන්නවා ඊළඟ අවුරුදු 3 විශාල මහනුවර තුම්බිය වගේ තත්ත්වයක් දැන් මේ තියෙන. එක පැත්තකින් රෝග බිය ඇවිල්ලා තියෙනවා, තව පැත්තකින් දුර්භික්ෂ බිය ඇවිල්ලා තියෙනවා, තව පැත්තකින් අමනුෂ්‍ය බිය ඇවිල්ලා තියෙනවා. ජනතාව පෙළන තුම්බියට එරෙහිව අලුත් සූත්‍රයක් දේශනා කළ යුතුව තියෙනවා, අලුත් ප්‍රතිපත්තියක පිහිටපැති යුතුව තියෙනවා. මේ අර්බුදයෙන් ගොඩ එන්න මේ ආණ්ඩුවට පුළුවන් කමක් නැහැ. ඒ නිසා මේ කාලෙන් ඉවත් වෙලා කරගන්න පුළුවන් මිනිහෙකුට කරන්න දෙන්න මහත්වෝ මේ වගේ පවු දෙන්න එපා. අපි බලාපොරොත්තු වෙනවා එන අවුරුද්ද වෙනකොට අපිට විශ්වවිද්‍යාලයට ගමන් කරන්න බලා තිබෙන කාල පරිච්ඡේදය අපේ දරුවන්ට අවුරුද්දකට කලින් විශ්වවිද්‍යාලයට පිවිසෙන්න පුළුවන් අවස්ථාව කාල සටහනට සකස් කරන්න. කොට බලශක්තිය මුතුමයි කාර්යභාරය ලංකාවේ ජනතාවට අවශ්‍ය බලශක්ති වැඩි දියුණු කිරීම වෙනින් කතා කිරීම. දැන් ඒ වෙනුවට ඔහු දැන් විදුලිය ලබා දීම පිළිබඳව කතා කරනවා. ඉතින් බල්ලගේ වැඩේ බූරුවා කරනවා වගේ බලශක්ති අමතිවරයා විදුලි බල අමතිවරයාගේ කාර්ය පිළිබඳව කතා බහ කිරීම නම් ඒ තරම් සුබදායක දෙයක් නෙවෙයි. හාලියල ඇටම් පිටිය ගැරන්ඩි ඇල්ලට ඊයේ තරුණ ජීවිත පහක් බිලි වුණා. දේගිලි අතුරුදන් වූ සියලු දෙනාගේ සිරුරු අද පසුරෝවන විට සොයාගෙන තිබුණා. ප්‍රදේශවාසීන් පවසන්නේ ගැරන්ඩි ඇල්ලේ දියණෑම ඉතාම අනතුරුදායක බවයි. ඊයේ සවස්වරුවේ 11 දෙනෙකුගෙන් යුතු පිරිසක් ගැරන්ඩි ඇල්ල අසන්නේ උමාඔයේ දියණෑමට ගොස් තිබෙනවා. මේ 11 දෙනා අතරින් 5 දෙනෙකු ගැරන්ඩි ඇල්ලට බිලි වූ පුවතක් ඊයේ වාර්තා වුණා. ගැරන්ඩි ඇල්ලට ගොස් ජලය පිරුණු ගැඹුරු වලක දියණාමින් සිටියේදී මෙම අනතුර සිදු වෙත්තේ. ඒ මොහොතේ එක් තරුණියක දියේ ගිලීමත් සමග දියේ ගිලිනු තරුණිය සෙවීමට ගිය තවත් තරුණියන් තිදෙනෙකු සහ තරුණයෙකුයි මෙලෙස මියගොස් ඇත්තේ. මියගිය තරුණයාගේ සහ තරුණියන් තිදෙනෙකුගේ මලසිරුරු ඊයේ රාත්‍රියේම ගොඩගනු ලැබුවා. ඒ ප්‍රදේශවාසීන් සහ පොලිසිය එක්ව සිදු කළ මෙහෙයුම් වලින් අනතුරුයි. අතුරුදන්ව සිටි තරුණියගේ මලසිරුරත් අද දහවල් වන විට ගොඩ ගැනීමට හැකිව තිබෙනවා. මෙවන විට මියගිය තරුණියන් සිව් දෙනා සහ තරුණයාගේද සිරුරු ගොඩගෙන ඇති බවයි වාර්තා වන්නේ. මියගිය පුද්ගලයන් හැටන් සහ ඇටම් පිටියේ පදිංචිකරුවන් වන අතර වයස අවුරුදු 19 සහ 24 අතර වයස්වල පසුවන්නන් බවයි පොලිසිය පවසන්නේ.
ඇයි මේකේ කඩිමුත් මේ දෙන්නේ මැරුණනේ අපි අනන්තත් දැක දැක ඉපා කියනෝනේ ඉන්නේ නාන්න ඉපා කියනවා තමයි අපි කියන්නේ අපි දැන් මේ කාලේ දින මිනිස්සුන් දෙපා කියලා මෙන්න බෝඩ් එකක් ගහලා ලොකු මොකක් හරි විකල්පයක් හොදන්නේ නැහැ නැත්නම් උනොත් ඉතිරි අනාගතයේදී මීඩියෝඩිය බලන්න වැඩ වෙන්නේ වෙනවා මේන මොකද ඒක වෙන්නේ මොනිට මෙතන ඇත්ත වශයෙන්ම හරි භයානක තැන අපි අවුරුදු ගානේ මෙතන යට වෙන කට්ටිය භයානකයි මේ දැනුවත් නැතුව පිටින් ඇවිල්ලා මෙතන නාන්න එක හරි අවදානම් දැන් එනවනම් වැඩි කවගේ හරි අනුදැන මත ඇවිල්ලා බහැලා නැහොත් ඉතසක නාන්න එපා ජීවිත අවදානම් මීට පෙරත් මේ වගේ සිද්ධි වෙලා තියෙනවා පසුගිය මාසයක පමණ කාලයක තුල 15කට ආසන්න පිරිසක් දිය ගිලීම හේතුවෙන් මෙලෙස අවසනාවන්ත ලෙස ජීවිතක්ෂයට පත්ව තිබෙනවා අප මීට පෙර අවස්ථා කිහිපයකදීම සියත ප්‍රවෘත්ති ඔස්සේ අනතුරු අඟවා සිටියේ ජලය ආශ්‍රිත සිදුවන අනතුරු වැඩිවන බැවින් ඒ පිළිබඳව ඔබ වඩාත් දැනුවත් විය යුතු බවයි එළඹෙන මීළඟ මොහොතේත් වටිනා ජීවිතයක් පෙරා ගැනීමට ජලයට බසින සෑම මොහොතකම එහි අනතුරුදායක තත්ත්වය පිළිබඳව ඔබ දැනුවත් වන්න අන් අයද දැනුවත් කරන්න දැන් රට වටා පුවත් කිහිපයක් කැටියෙන් අස්ති දිරායාමේ දරුණු පිළිකා රෝගයකින් පෙළෙන සිසුවෙකුගේ රෝගී තත්ත්වය සුවකර ගැනීම සඳහා උපකාර කිරීමට අග්‍රමාත්‍යාරයා ශිරන්ති රාජපක්ෂ මහත්මිය ඉදිරිපත්ව තිබෙනවා විදේශ අමාත්‍ය මහාචාර්ය ජීඑල් පීරිස් මහතා සහ තුර්කී ජනරජයේ විදේශ අමාත්‍ය මෙවුලුට් චෞෂෝලු මහතා අතර හමුවක් පසුගියදා විදේශ අමාත්‍යංශයේදී පැවැත්ුණා. එහිදී දෙරට අතර පවත්න දේශපාලනික ආර්ථික සහ සංස්කෘතික සම්බන්දතා තවදුරටත් වර්ධනය කර ගැනීම පිළිබඳව දීර්ඝ ලෙස සාකච්ඡා කර තිබෙනවා. කැබිති කොල්ලෑව ඇලපත්වැව ප්‍රදේශයේදී උඳු හේනක හක්කපටස් ආහාරයට ගැනීම නිසා ජීවිතක්ෂයට පත් වූ වනාලියෙකුගේ මලසිරුරක් මැදවච්චිය වනජීවී කාර්යාලය නිලධාරීන් සොයාගෙන තිබෙනවා. මෙම වනාලියා තුවාල ලබා දින ගණනාවක් නිරාහාරව සිට ජීවිතක්ෂයට පත්ව ඇති බවයි වනජීවී නිලධාරීන් සඳහන් කළේ. ගාල්ල යක්කමුල්ල ප්‍රාදේශීය ලේකම් කොට්ටාෂයට ආත් මීගහවිල තෙල්ලබුර මාර්ගයේ ප්‍රතිසංස්කරණ කටයුතු මේ දිනවල සිදු කෙරෙමින් පවතිනවා. නමුත් ප්‍රදේශවාසීන් පවසන්නේ මෙම කටයුතු නිසි ප්‍රමිතියකින් සිදු නොකරන බවයි. මීට නිසි විසඳුම් ඉල්ලමින් ගම්වාසීන් අද විරෝධතාවක නිරත වුණා. ඇල්ල පොලිස් වසමේ ගෝවුසවත්ත ප්‍රදේශයේදී නීති විරෝධීව කෙරළ ගංජා හෙරොයින් සහ අයිස් මත්ද්‍රව්‍ය සන්තකේ තබා සිටි පුද්ගලයෙකු විශේෂකාර්ය බලකානිලධාරීන් අත්අඩංගුවටගෙන තිබෙනවා. විකාශය අවසන්. වැඩිදුර තොරතුරු සඳහා පිවිසෙන්න www.seyathanews.lk අපගේ වෙබ් අඩවිය වෙත. යළිත් හැම උබ රාත්‍රියේ 9:35ට ඔබට සුබ සන්ධ්‍යාවක්. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත ටීවී සබ්ස්ක්‍රයිබ් කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.